අයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරි මම භද්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පාස්කු ප්‍රහාරයෙන් හානි වූ කටුවාපිටියේ දේවස්ථානයේ පළමු දේවමෙහෙය කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වය විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාව හිමි වියුත්තේ මිනිසාගේ යහපත සඳහා බව ජනපති පවසයි ත්‍රස්තවාදය මුළුමනින්ම දැමීමට නව නීති හඳුන්වා දෙන බව අගමැති අවධාරණය කරයි යාපනයේ මානිප්පායිහිදී අවකලි සමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මරුට අධික උණුසුමෙන් අමරිකාවට හා කැනඩාවට දැඩි බලපෑම් පාස්කු ප්‍රහාරයෙන් හානි වූ කටුවාපිටියේ ශාන්ත සෙබස්තීන් දේවස්ථානය අද යළි ආසිරි ගැන්වුණා පළමු දේව මෙහෙය පැවැත්වුණේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 21 වෙනි දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වැඩිම ජීවිත හානියක් සිදු වූයේ මීගමුව කටුවාපිටියේ ශාන්ත සෙබස්තීන් දේවස්ථානය තුලයි ප්‍රහාරයෙන් මාස 3ක් සම්පූර්ණ වන අද එය යළි ආසිරි ගැන්වීමට හැකි වූයේ ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කිරීම නිසායි සංස්කෘතික අරමුදල ඊට මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා ශ්‍රමදායකත්වයේ සැපවූයේ ශ්‍රී ලංකා යුද හමුදාවයි ප්‍රහාරයෙන් මියගිය 263 දෙනාගෙන් 201 දෙනෙකුට දැනටමත් වන්දි ලබා දී අවසන් රජය ඊටවෙන් කළ මුදල රුපියල් මිලියන 198ක් තුවාල ලැබුවන් වෙනුවෙන් රුපියල් මිලියන 64ක් වන්දි ලෙස පිරිනැමුවා කටුවාපිටිය දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය අද පැවතියේ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කිරීම සහ දේවස්ථානයට ආශිර්වාද කිරීම සඳහායි ප්‍රීති ഘോഷා නගමින් ඔබ වහන්සේට මෙසේ තුති ගී ගයමු අන්තවාදී අදහස් වලට ඉඩ දෙන්න එපා ඔබේ දරුවන්ට ඒ අදහස් වලින් ඔවුන්ගේ හදවත කිලුටු කරගන්න ඉඩ දෙන්න එපා අනිත් මිනිසුන්ට වෛර කරන්න විවිධත්වය එපා කියලා කියන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා මේ රටේ ජීවත් වන අනිකුත් සියලුම ආගමිකයන් සමග අත්වැල් බැඳගෙන ධෛර්යවන්තව කටයුතු කරන්න කියලා මම ඔවුන්ගෙන් ඔබගෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේක ඔබේ වැඩක් නෙමෙයි මම ඒක මුලින්දලම කිව්වා මේක මුස්ලිම් ජනතාව මේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව කරපු වැඩක් නෙමෙයි මේක මේ නොමග ගිය තරුණයෝ පිරිසක් අල්ලගෙන ජාත්‍යන්තර ඌනෑපාකම් පිරිමහ ගන්නට මේ රට අස්ථාවර කරන්නට මේ රටේ ඒගොල්ලන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරවා ගන්න කෝලහලයක් ඇති කරන්න කරපු ප්‍රහාරයක් මේ ප්‍රහාරය මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නෑ මම දන්නවා හොඳට මේ පිළිබඳව ප්‍රහාරයෙන් මියගිය අයගේ නම් ඇතුළත් විශේෂ පළකයක්ද දේවස්ථාන භූමියේදී නිරාවරණය කෙරුණා කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිඳින්ගේ සිද්ධස්ථානයේද විශේෂ දේව මෙහෙයක් අද පැවැත්වුණා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද ඊට සහභාගී වුණා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙමස් පූර්ණයේ නිමිත්තෙන් මහා සංඝරත්නය 21 නමක් විශේෂෙහි දානමය පුණ්‍ය කර්මයක් අද පෙරවරුවේ පැවැත්වුණා ඒ ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මුලසුන හොබෝනු ලැබුවේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පණ්ඩිත පූජ්‍ය කොටුකොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය පින්කම සංවිධාන කළා අද ජූලි 21 වෙනිදා ඉරිදා දිනයක් අප්‍රේල් 21 පාස්කු ඉරිදින කේදවාචකය ඉදිරි කළේ අමිහිරි මතකයක් එම ප්‍රහාරයට ප්‍රවීණ සූපශාස්ත්‍රවේදිනී ශාන්තා මයදුන්නේ මහත්මිය සහ ඇගේ දියණියත් ගොදුරු වුණා. එම සිදුවීමට අදට තෙමසක් සපිරෙද්දී ශාන්තා මයදුන්නේ මහත්මියගේ නවතම සූපවේදී කෘතිය අපට තිළිණ කර තිබෙනවා. එම උළෙල පැවැතුනේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්. Happy birthday to you, happy birthday to you, happy birthday Rupavahini, happy birthday to you. එවුම් පිහුම් කලාවක් ලෙස ඇදහූ ඇය රසවත්ව සහ ඉක්මනින් ආහාර පිසගන්නා ආකාරය අපේ ගෘහණියන්ට හඳුන්වා දුන් කාන්තාවන් අතර පුරෝගාමිනියයි. ලිඛිත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලිනුත් ඇය කාන්තාවන් දැනුවත් කළා.
ඇත්තටම ජාතික රූපවාහිනියේ පළවෙනි කාන්තා වැඩසටහන මම හිතන්නේ ශනිදා කාන්තා සංග්‍රහය කියලා. මට වාසනාව ලැබුණා පළවෙනි කාන්තා වැඩසටහන කරන්න ජාතික රූපවාහිනියේ. පාස්කු ඉරිදා උදෑසන ආහාරය ගැනීමට ගොස් සිටියේදී නොසිතූ ලෙස ඇය හා ඇයගේ වැඩිමහල් දියණිය නිසංගා මායාදුන්නේ ජයසේකර අපෙන් සමුගත්තා. නිසංගා මායාදුන්න මහත්මියද ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවේ නිවේදිකාවක් ලෙස අපට හමු වුණා. ශාන්තා මායාදුන්නේ මහත්මිය අවුරුදු 3කටත් වඩා දිගු කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වී සකස් කළ අපූර්ව ආහාර වට්ටෝරු සහිත රසබුජුන් තුන කෘතිය ඔවුන් අපගෙන් සමුගෙන තෙමසක් ගත වෙද්දී ජනතාවට තිළන කර තිබෙනවා. ශාන්තා කියන කාන්තාවත් රූප වේදයේ පිළිබඳ විශේෂඥ වරියක් වශයෙන් සඳහන් කළාට වරදක් නැහැ. ඒ මක්සිසාදයාත් ග්‍රන්ථකරණයෙන් සහ වැඩමුළුවනෙන් සමස්ත ලංකාවේ කාන්තා පක්ෂයගේ අධ්‍යාපනය දැනුම වර්ධනය කිරීමට විශේෂ මෙහෙවරක් කළා. දැන් අපි හැමදාමත් මේ රූපවාහිනී තිරය තුළින් දකින සුභවේදීන් හැමෝම වෘත්තීය සුභවේදීන්. නමුත් අරුමේකට වගේ ශාන්තා මායාදුන්නේ මහත්මිය වෘත්තීය සුභවේදිනියක් නෙවෙයි. නමුත් අපිට කවදාවත් දැනෙලා නැහැ ඇය වෘත්තීය සුභවේදිනියක් නෙවෙයි කියලා. වෘත්තීය සුභවේදී කියන පාඩම් ඔවුන් හදන කෑම දිහා බලන් ඉඳලා අපි ඉගෙනගත් දෙයට වඩා වැඩි යමක් අපි ඇයගේ මේ ගුරුහරුකම් වලින් ලබාගෙන තියෙන හින්දා ඇය වීරවරියක්, පැහැදිලි වීරවරියක්. අපිට තෙරේසා මෞතුමියක් වෙන්න අවශ්‍යම නැහැ වීරවරියක් වන්නට. සමීපතමයන්ගේ හිත් සතන් ආලෝකයෙන් පුරවන්නේ, සතුටෙන් පුරවන්නේ කොහොමද කියන දේ ඇය අපිට කියා දුන්නා. ප්‍රකාශනාධිපති ප්‍රේම් දිසානායක මහතා විසින් මෙම කෘතිය ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දියණිය තරංග මායාදුන්නේ මහත්මිය සහ සැමියා කුමාර් මායාදුන්නේ මහතා වෙත පසුගියදා පිළිගන්වනු ලැබුවා. ප්‍රවීණ සූපශාස්ත්‍රවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය රසික ජන සමූහයට තිළින කළ අවසන් නිර්මාණය වන රසබුජුන් තුන ග්‍රන්ථය ආරාධිත අමුත්තන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ ක්ෂේත්‍රයේ තුළ ප්‍රමුඛතාව හිමිවියුත්තේ මිනිසාගේ යහපත සඳහා වූ සොයා ගැනීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවයේ ශිල්ප සේනා ප්‍රදර්ශනී සමාප්ති උත්සවයට අද එක් වෙමින්. විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍යාංශයේ සංවිධානයෙන් පසුගිය 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. නවීන තාක්ෂණය පදනම් කරගත් තේමා 12ක් යටතේ දින 4ක් පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශනය පැවැත්වුණා. පාසල් ළමයින්ගේ හා නව නිර්මාණකරුවන්ගේ නිපැයුම් වලින් සමන්විත වූ නිපැයුම් කලාපයකින් පාසල් ළමයින්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් විද්‍යා තාක්ෂණ හා නවීකරණ ශ්‍රේෂ්ඨයට අදාළ වැඩසටහන් රැසකින්ද ප්‍රදර්ශනය සමන්විත වුණා. ක්‍රමවේදයක් ඇති වෙලා නැහැ රටේ නවෝත්පාදන වලට අත දෙන්න උදව් කරන්න ආයෝජනය කරන්න ක්‍රමවේදයක් හැදිලා නැහැ. ඒකට ඔබතුමාගෙන් මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි ක්‍රමවේදයක් අපි දැන් ඇති කරමින් පවතිනවා. ඔබතුමාගේ ලේකම්තුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම අනෙකුත් අපේ ආයතන වල නිලධාරීන් සමන්විත කණ්ඩායමකින් මේ අරමුදලක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අරමුදලට ගරු ජනාධිපතිතුමනි මේක ආණ්ඩුවට කරදර නොකර මම ක්‍රමවේදයක් ඇති කරන්න හදන්නේ. පෞද්ගලිකංශයට මේකට දායක වෙන්න පුළුවන් මේ අරමුදලට. ඒ අරමුදලට දායක වෙනකොට ඔවුන්ට බදු විරාමයක් ලැබලා දෙන්න පුළුවන්. එතකොට ඒ අරමුදලට දායක වෙනකොටම ගරු ජනාධිපතිතුමනි ඒ පෞද්ගලිකංශයට ඒකේ වාසිය ලැබෙනවා. ලෝකේ බලවත් රටවල් යහපතට වැය කරන මුදලට වඩා මිනිසුන් විනාශ කරන්නයි වැය කරන්නේ අද. ඒක තමයි අද මානව සමාජයේ මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය. අද අපි කවුරුත් කතා කරනවා ගෝලීය සමාජයක්, විශ්ව සමාජයක්, සියලු දෙනා එකට ජීවත් විය යුතු, ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීම පිළිබඳව. නමුත් තාක්ෂණයේ විද්‍යාවෙන් පර්යේෂණ වලින් මිනිසුන් දසදහස් ගණන් මිනිසාට අවශ්‍ය සම්පත් විනාශ කරන්න, ආයුධ නිෂ්පාදනය කරන අය ලෝකේ මිලියන් සිය ගණනක් බඩගින්න ඉන්න ජනතාව ගැන හිතන්නේ නැහැ. මිනිසාගේ යහපතට මේ අංශ ක්‍රියාත්මක වෙනවනම් ලෝකේ බඩගින්න ඉන්න මිනිස්සු නැහැ. අද ඇමතිතුමා කතා කරන ගමන් කිව්වා විද්‍යාංශවලට විශ්වවිද්‍යාලය ඇතුළු අංශවලින් 30%ක් තමයි යන්නේ කියලා. කාගේද වැරද්ද? ඒකෙත් වැරද්ද දේශපාලඥයින්ගේද? කවුද විෂය නිර්දේශ හදන්නේ? කවුද විභාග වලට අවශ්‍ය පාඨමාලා හදන්නේ? කවුද උපාධි පාඨමාලා හදන්නේ? ඒ අධ්‍යාපන විශේෂඥයෝ.
විද්‍යාවෙන් තාක්ෂණයෙන් පර්යේෂණයෙන් ලෝකයේ ඉහළම තියෙන රටවල්වලත් රැකියාවේ උග්‍රයි. ඒකට හේතුව මොකක්ද? බඩගින්නේ මිනිහට යාචකයා ගැන හිතන්නේ නැතුව බලය සඳහා මිනිසුන්ගේ තිබෙන සටනත් එක්ක මානවවාදයේ මිනිස්කම මිනිසා පිළිබඳව තිබෙන මනුස්සත්වයේ කියන එක යට යනවා. ඒ නිසා ආධ්‍යාත්මික දර්ශවලින් යහපත් සමාජයක් ගොඩනගන්නා උත්සාහය වගේම විද්‍යාව තාක්ෂණය සහ පර්යේෂණ ප්‍රමුඛත්වයේදී යුත්තේ මිනිසා ජීවත් කිරීමට සහ මිනිසාගේ යහපත සඳහා. ත්‍රස්ත මර්ධන ක්‍රමවේද ශක්තිමත් කරමින් ත්‍රස්තවාදය මෙරටින් මුලිනු පුටා දැමීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා නව නීති සම්පාදනය කරන බව අගමැතිතුමා අවධාරණය කළේ මාතරාද පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින්. ජූලි 6 වන දාටේදී තිබූ ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීවයි මෙම සැමරුම් උත්සවය පැවැත්ුණේ. ඊට සමගාමීව ජාතික පළාත්තා ප්‍රාදේශීය මට්ටමින් දෙවෙනි පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති උත්සවයට සමුපකාර ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවයක්ව සිටියා. නව ලාංඡනයේ සහ ෆේස්බුක් පිටුවේ එළි දැක්වුණු අතර ජාතික සමුපකාර ප්‍රතිපත්තියද වෙබ්බඩවියට මුදා හැරුණා. අග්‍රාමාත්‍යතුමන්ට සමරු තිළිණයක්ද පිළිගැන්වුණා. උත්සවය පවත්වන්නේ පාස්කු ඉරිදා බෝම්බේ පිපිලා 3 මාසේ අවසන් වෙන කාලෙදී. මං කියන්න කැමති මාස දෙකක් යන්න පෙර මේකට සම්බන්ධ ජීවතුන් අතර ඉන්න සියලු දෙනාම අපිට ලැබුණා. පිටරට හිටපු අයත් විදේශ රටවල හිටපු අයත් කතා කළා. ඒ අය අපිට ලබා ගන්න පුළුවන් වුණා ඒ ආණ්ඩුවලින්. ඒ බෝම්බ පිපිරීමෙන් අපිට අලුත් අත්දැකීමක් ඇති වුණා. රට කඩාවැටේ කියලා හිතුවා. මේ ත්‍රස්තවාදය කොහොමද පැතිරෙන්නේ? විශාල බයක් තිබුණා. එහෙම වෙලාවක ජනතාවට ඒ බය සැකය තියෙනවා. එදා 12ට විතර පොලිසියට හමුදාවට කිව්වා කරුණාකරලා ගිහින් මේක හොයලා පුළුවන් තරම් මෙයා ගැන ක්‍රියා කරන්න. අපි එදා පස්සේ අපිට ඇත්ත වශයෙන්ම අරමුණු දෙකක් තිබුණා. එකක් මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම හඳුනාගෙන ජීවතුන් අතර ඉන්න අය පොලිසිය රඳවා පවත්වලා එයාට විරුද්ධව නඩු දාන්න. දෙක රටේ ආරක්ෂාව යලිත් මේක නොවන විදියට අලුත් අපි ආරක්ෂා ක්‍රමයක් ගේන්න. දැන් පළවෙනි එක අපි ඉෂ්ට කරලා තියෙන්නේ. දැන් දෙවෙනි එක තමයි කරගෙන යන්නේ. දැන් සම්බන්ධ වුණේ කවුද කියලා දන්න. ඒ අය සියලු දෙනාම පොලිසියේ රැඳවුම් භාරයේ තියෙනවා. දෙවනුව මේ අය එක්ක සම්බන්ධ තිබුණ අනෙක් සංවිධාන දැන් අපි පොලිසියෙන් මම කියන්න කැමති 200ක් පමණ පිරිසක් දැනට රැඳවුම් නියෝග යටතේ ගෙන තියාගෙන ඒ අය ගැන තවත් පරීක්ෂා කරනවා. අපේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයත් මුස්ලිම් විශේෂඥයෙක් ඇවිල්ලා අපිට ඉදිරිපත් කරලා දුන්නා අලුත් කෙටුම් පතක්. විශේෂයෙන්ම මුස්ලිම් ආගමික අධ්‍යාපනය මද්‍රාසා පාලනය කරන්න ඒ කෙටුම් පත දීලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ බාර දෙන්න කියලා එයා නිර්දේශ කළා තියෙනවා. දැන් ඒ නීතියත් සකස් කරගෙන යනවා. එක පැත්තකින් මේ වෙබ් අඩවිවල ISIS වාදයේ අන්තවාදයේ ගෙනියන ඒවා අපි නවත්තන්න තියෙනවා. අනිත් පැත්තෙන් මෙතෙන්ට කවුරුවත් තල්ලු කරන්න හොඳ නැහැ. මුස්ලිම් ජාතිකයන් මෙතෙන්ට තල්ලු කරන්න උවමනා නැහැ. අපි අන්තවාදයෙන් අලුත් ත්‍රස්තවාදයෙන් ඇති කරන්න එපා. ඒකත් අපි නවත්තන්න තියෙනවා. ඒ නිසා තමයි වෛර කරන කතා අනිත් කතා තහනම් කිරීමේ නීති සකස් කරගෙන යනවා. මම එකක් කියන්න කැමති. එදා අපි තීන්දුව කරා මේකට ඉඩ දෙන්නේ නැහැ. මේ ISIS ත්‍රස්තවාදය අපි සම්පූර්ණයෙන්ම මේ රටේ නැති කරන්න ඕනේ. නැති කරන්න දේශපාලනත්වමනයි සංහිඳියාවත්වමනයි බුද්ධිආංශයත්වමනයි සහයෝගයත්වමනයි. මේක නම් ආපහු ක්‍රියා කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ මේ ත්‍රස්තවාදයත් අපි නැති කරන්න ක්‍රියා කරන්න උවමනයි කියලා මම කියනවා. මම සමුපකාරිකයන්ට විෂය භාර ඇමතිවරයා විදියට, ඒ වගේම දකුණෙන් බිහිවුණු දෙවනි සමුපකාර ඇමතිවරයා විදියට මම පණිවිඩයක් දෙනවා. අද තව මොහොතකින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අතින් ජාතික සමුපකාර ප්‍රතිපත්තියේ එළිදැක්වීමත් සමගම ආදර්ශ ප්‍රඥප්ති ලබා දීමත් සමගම ඒ අඳුරු යුගයට නිමාවක් ලබා දීම ඓතිහාසික මාතරින් මුළු ගැන්වෙන ජාතික සමුපකාර ප්‍රතිපත්තිය හරහා සිද්ධ වෙනවායි කියන කාර්යය මම තමුන්නාසට සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. මම ඔබතුමාට කෘතවේදීව සිහිපත් කරන්න ඕන ඔබතුමාමට අවස්ථාවක් දුන්න මේ රටේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය හදන ක්‍රියාවලියට. මාතර දිස්ත්‍රික් පේෂකර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අලවිසල විවෘත කරුණේද අග්‍රාමාත්‍යතුමා අතින්. පේෂකර්ම නිෂ්පාදනද අගමැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. පාස්කු ඉරිදා එල්ලූ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන් රැසකටද අමිහිරි මතකයන් රැසක් ඉතිරි කළා. ඇතමෙකුට දූදරුවන් මෙන්ම සිය ඥාතීන් අහිමිවද ඔවුන් තවමත් ශ්‍රී ලංකාව පිළිබඳව පසුවන්නේ සුබවාදී ආකල්පයකින්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ගේ ජීවිත නගා සිටීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ අරමුදලක් ස්ථාපනය කිරීම ඊට කදිම නිදසුනක්.
දරුවන් සිය දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික මැතිව් ලින්සි සිය 19 හැවිරිදි ඩැනියෙල් සහ 15 හැවිරිදි අම්ලි ලින්සි සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියා. සිය බිරිඳ ඇන්ජලිනාට ඊට එක්වීමට නොහැකි වූයේ රාජකාරී කාර්ය බහුලත්වයේ හේතුවෙන්. සරසවි අධ්‍යාපනයේ ලබන 21 හැවිරිදි වැඩිමල් පුතු ඩේවිඩ් විභාගයේ හේතුවෙන් ඊට එක්වුවේ නැහැ. තම මව නොමැති වීම නිසා පවුලේ බඩපිස්සා ලෙස සැලකෙන ඊතන්ටද සංචාරයට එක්වීමට නොහැකි වුණා. ශ්‍රැංගිලා හෝටලයේ සිය උදෑසන ආහාරය ලබා ගනිමින් සිටින අතරතුර නොසිතූ අයිරින් ඩැනියෙල් හා අම්ලි බෝම්බ ප්‍රහාරයට ගොදුරු වුණා. මැතිව් ලින්සි වන පියා එම අවස්ථාව මාධ්‍ය හමුවේ විස්තර කර තිබුණේ මේ අයුරින්. It's hard to describe. It's like a wave of coming through. And my children, they had actually went down to the buffet before me and got the food for me, filled up my plate, and then the bomb went off and they both were running toward me. They both were unconscious. My daughter seemed to be moving. My son wasn't. A woman offered to take my daughter downstairs to the ambulance. I needed help moving my son. Someone helped me move him down the stairs. And they both ended up in the same hospital. The people were very helpful. පාස්කු ඉරිදා කේදවාචකින් තම නැගණිය සහ සොහොයුරා මෙලව හැර ගියද එන් විපතටපත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් හරවත් යමක් කිරීමට මැතිව් පවුලේ වැඩිමහල් පුත් ඩේවිඩ් තීරණය කළා. ඒ අනුවයි දි අම්ලි ඇන්ඩ් ඩැනියෙල් ලින්සි පදනම ස්ථාපනය කෙරෙන්නේ. ප්‍රහාරයෙන් විපතටපත් වූ මෙරට පවුල්වලට උපකාර කිරීම හා සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංගීමේ අරමුණින් පවුම් ලක්ෂ 5ක් එක්රැස් කිරීම අරමුණයි. අරමුදල් එක්රැස් කරන වෙබ් අඩවියේ නැසී ගිය සිය සොහොයුරා හා සොහොයුරිය වෙනුවෙන් ඩේවිඩ් සටහනක් තබා තිබුණේ මේ අයුරින්. ඉන් එක්ට්‍රස් කරගන්නා මූල්‍ය ආධාර රැගෙන ශ්‍රී ලංකා ජනතාව බැලීමට ඩේවිඩ් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විඳිතයන්ට සාධාරණයක් ඉටු නොවූ බවට පවතින මතය සාවති බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. ඔවුන්ට රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වන්දි වශයෙන් රජය ලබා දී ඇති බවයි එම එකමුතුව පවසන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අද වෙනකොට මුකුත්ම වෙලා නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක රටටත් හොඳ නැහැ, ජාත්‍යන්තරවත් හොඳ නැහැ. මොකද ඒක බොරුවක්. කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න දෙන්නත් නරකයි. එහෙමනම් අපි කවදාවත් ආදර්ශ දෙන රටක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අනිත් පැත්තේ මේ වන්දි දුන්නේ නැහැ, මුකුත් දුන්නේ නැහැ කියන කතාව. අද වෙනකොට මම දැන් සොයලා බැලුවා රජේ දත්ත. ඒකද ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා මරණ 201ක් සඳහා 19 කෝටි 93 ලක්ෂ 50,000ක් වන්දි ගෙවලා තියෙනවා කියලා. 442කට තුවාලකරුවන් 6 කෝටි 64 ලක්ෂ 37,500ක් ගෙවලා තියෙනවා ආණ්ඩුවේ. මුකුත් තුන්නේ නැහැ කියන එක ඇත්තට සාධාරණ නැහැ. පල්ලි හදන්න රජය ආමියකට සහ නේවියකට 2 කෝටි 50,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. අර පල්ලි හදලා විවෘත කරා. මම හිතන්නේ ඊටාම සාර්ථකව ඒගොල්ලෝගේ ක්‍රියාවලිය ඒගොල්ලෝ අරගෙන ගියා. එංගලන්තයෙන් රැගෙන ආ පද්‍රව්‍යත්වයේ සම්බන්ධයෙන්ද අදහස් පළ කෙරුණා. ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා 2013 7/11 අංක 18/18/13. මේ ගැසට් එක පනතක් ගෙනලා ගැසට් එක ගහලා තිනවා. ගැසට් එකෙන් කියනවා මෙහෙට ප්‍රතිපනණය සඳහා දේවල් ගේන්න පුළුවන්. ඒවා රේගු ආඥා පනතට, විනිමය පාලක පනතට, ආනයන අපනයන පනතට යටත් වෙන්නේ නැහැ කියලා. කියන මේ 53න් තියෙන නීති රීති වලට යටත් වෙන්නේ නැහැ. ඒතර පරික්ෂා කරන්න බෑ රේගුවට. ඉතින් මේ අවසර දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒතර ඇයි එහෙම අවසර දුන්නේ? ඒ අවසරෙ හින්දා මේක වෙන්නේ. කුණු ගේන අවසර දීපු දුන්නේ ඇයි? ඒ කාලේ කොච්චර කුණු ගෙනවද කියන කාරණා ගැනත් අපි අනිවාර්යයෙන් හොයන්න ඕන. චන්ද්‍රගුප්ත තේනුවර මහතාද අදහස් පළ කළා. ඊළාට දැන් ඕනම කෙනෙකුට දැන් සිවුරක් දැරීම නිසා ඕනම දෙයක් කිරීමේ නිදහසක් ලැබිලා තියෙන මේ සමාජය තුළ. ඒතකොට අපි අසරණ වෙනවා උන් චීවරධාරීන් නිසා අපිට ප්‍රකාශ කරන්න බෑ. එක පැත්තකින් අපි මොන ආගමට අයත් උනත් මේ නිසා තමයි මම කියන්නේ අපිට නිරාගමික සමාජයක් ඇති කළ ගත යුතුයි. මේකෙන් පැහැදිලිව ඔප්පු කරන්නේ ජනතාවට ඇදහිීමේ නිදහස සහ ඒ ඇදහිීම පවත්වාගෙන යාමේ නිදහස දෙන අතරේ රජය සම්පූර්ණයෙන්ම මේවන් ඉවත් වෙන්න. රටේ ආරක්ෂාව තහවුරු වී තිබියදී පිළිබඳ විකෘති චිත්‍රයක් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කිරීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පවසනවා. ඔහු මාධ්‍යයට මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්තරීතර කමිටු රැස්වීමකින් අනතුරුවයි. දැනට ඔය ගැන තීරණයක් නැහැ.
කල්යන්ට ඉඩ තිබෙනවා. එවැනි සාකච්ඡාවක් තියෙනවා. හෙට ඒ පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. ඒ සාකච්ඡාවේ තමයි මේ අපි ගත්ත තීරණය පිළිබඳව එතුමාට දැනුම් දෙන්න ඕනේ අපි. නීතිය කඩ කරන්න පාර්ශ්වය දකින්නවනේ අපි හැමදාම යම් කුපිත කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ඉතින් ඒ තුලින් රටේ අනාරක්ෂික තත්ත්වයක් තියෙනවායි කියන හැඟීමක් ඇති වෙලා තිබෙනවා. මේක අපි රටට හානි කරයි. නමුත් මන් අපි නම් බලාපොරොත්තු වෙන්නේ රටේ ආරක්ෂාව දැන් තහවුරු වී ඉවරයි. නමුත් ආරක්ෂාවක් නැති තත්ත්වයක් තිබෙනවායි කියන මානසිකත්වයක් නිරන්තරයෙන් තියාගත යුතුයි කියන චේතනාවෙන් යම් පාර්ශවයන් කටයුතු කරනවා. මේක කිසි විටක අපි වෙනම රටක අපි මේ වගේ දෙයක් දකින්නේ නැහැ. රටට යම් ආරක්ෂාවට තර්ජනයක් වුණා නම් පක්ෂ විපක්ෂ හැමදෙනාම එකතු වෙලා ඒ තත්ත්වය යථා තත්ත්වයට ගේන්න සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් එහෙම නෙවෙයි. දැන් මැතිවරණයක් බලාගෙන රට අරාජිත කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. යාපනය මාණිපාය ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් ආවාකල්ලි සමාජිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී. මාණිප්පායි පොලිස් සසමේ ඉනුවිල් පාර ප්‍රදේශයේදී රාත්‍රී 8:40ට පමණ යතුරුපැදි තුනකින් පුද්ගලයන් 6 දෙනෙක් පැමිණෙනවා. ඒ යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයන් 6 දෙනා පොලිසිය විසින් පරීක්ෂා කිරීමට සූදානම් වන අවස්ථාවේදී ඔවුන් අත තිබූ කඩු සහ තියුණු ආයුධවලින් පොලිසියට පහර දීමට ඔවුන් උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී පොලිසියට සිදු වෙනවා ඔවුන්ට වෙඩි තැබීමක් සිදු කරන්න. ඒ වෙඩි තැබීමෙන් එක් අයෙක් තුවාල ලබනවා. අනිත් 5 දෙනා ඒ ස්ථානයෙන් පලා යනවා. තුවාල ලැබූ තුවාලකරු එම අවස්ථාවේදීම යාපනය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සෙල්වරත්නම් අවි ගජන් නැමැති පුද්ගලයෙක් බවට අනාවරණය වුණා විමර්ශනයේදී. ඒ වගේම මේ පැමිණි පිරිස ආවාකල්ලිය නමින් හඳුන්වන අපරාධ කල්ලියේ සාමාජිකයන් බවටත් විමර්ශනයේදී අනාවරණය වුණා. ඒ වගේම ඔවුන් බාරයේ තිබුණු යතුරුපැදි එකක්, කඩු දෙකක්, තවත් තියුණු ආයුධ දෙකක් වගේම එක් සැකකරුවෙකු දමා ගිය මුදල් පසුම්බියක්ද පොලිසිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර රත්ගනදී ඊයේ රාත්‍රී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. යතුරු පැදියකින් ගමන් කළ තරුණයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් තිබෙනවා. ඔහු ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර මිය ගියා. මියගොස් ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේදී වූ 220 ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේම්දාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර පදවිය බෝගහවය ප්‍රදේශයේ ඉදිකළ DM ආර්යදාසගම උදාගම්මානය නිවාස 27කින් සමන්විතයි. ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 327ක්. නිවාසලාභීන්ට හිමිකම්පත් ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 50කට රුපියල් ලක්ෂ 80ක් වටිනා විසිරි නිවාස ණය, රුපියල් ලක්ෂ 20ක් වටිනා ස්වයං රැකියා ණය සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම ඇතුළු සමාජ සුබ සාධන කටයුතු රැසක්ද සිදු කෙරුණා. කවුද කඩිසර? මොකද ජනතාවගේ වැඩපිළිවෙල කොයි ආකාරයටද හැසිරෙන්නේ? මේවා හොඳට අවබෝධ කරගෙන තමයි රටක සංවර්ධන සැලැස්ම හදන්නේ. දේශපාලඥයා අගනුවර තරුහතේ කාමරයේ ඉඳගෙන නෙවෙයි පදවිය ගැන දැනගන්නට ඕන නම් පදවියටම එන්නට ඕන. සමහර රටේ ප්‍රභූ පැලැන්තිය රටේ මහජන දේපල අමුඅමුවේ කොල්ලහනකොට රුපියල් ගිණුම් නෙවෙයි ඩොලර් ගිණුම් නිර්මාණය වෙනකොට පොඩි මිනිහටත් සලකන වැඩසටහනක් නිර්මාණය වෙන්න ඕන නේද? සමහරෙකුට මේ සහනය කියන වචනේ අරහන්. රාජ්‍ය පාලනයකට අපිව ඇතුළු කරේ අපිට සහන ලබා ගන්න නෙවෙයිනේ, අපිට බෙදා ගන්න නෙවෙයිනේ. අපිව ජනතාව පත් කරගත්තේ පරාර්ථකාමී සේවාවක් ඉෂ්ට කර. පාලක පැලැන්තිය හොරා කාපු, ගසා කාපු යුගය වහාම අවසන් කරලා නවීන ලෝකයට ඔබින අපේ රටේ ජනතාවට ඓතිහාසික මූල්‍ය ශක්තියක් ලබා දෙන මේ රටේ හැම පොඩි මිනිසයාටම සහන සැලසෙන නව ක්‍රමවේදයක් දියත් කරන්නට ලැස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විචිත්‍ර සත්‍යන්තේ විකාශය කෙරෙන සංස්කෘතික හා කලා ප්‍රණීතාංගය දැන්.
රටක ජාතියක අභිමානය පෙන්වීමට ගෝලීය භාෂාවක් ලෙස කලාව යොදාගත හැකි. ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන ජාත්‍යන්තර නාට්‍යවල ශ්‍රී ලාංකේය සලකුණු ඔසවා තැබීමට අපට ලැබෙන මහඟු අවස්ථාවක් වන්නේ ඒ නිසා. මෙම උළෙල පැවැත්වෙන්නේ ලබන මස 4 වෙනිදා සිට 9 වෙනිදා දක්වා. ඒ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී. සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ලබන මස 3 වෙනිදා. ශ්‍රී ලංකාව, ජර්මනිය, ඉන්දියාව, ඔස්ට්‍රියාව, පකිස්තානය, ඉරානය, ඇමරිකාව සහ රුමේනියාව යන රටවල්වල නාට්‍ය කණ්ඩායම් මෙම උළෙල නියෝජනය කරනවා. මීට සමගාමීව කොළඹ නාට්‍ය කතිකාව පැවැත්වෙන්නේ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ඒ අගෝස්තු 5 වෙනිදා සිට 7 වෙනිදා දක්වා. නාට්‍ය වැඩමුළු මාලාවක් අගෝස්තු 4 වෙනිදා සිට 9 වෙනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මකයි. ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලක අත්දැකීම් මෙන්ම ප්‍රේක්ෂක විඥානය වැඩි දියුණු කරමින් ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවට අදට වඩා හොඳ හෙටක් නිර්මාණය කිරීමට මෙය ඉතාමත් වැදගත් අවස්ථාවක්. සිනමාව අද දිනෙන් දිනම අලුත් වෙනවා. තාක්ෂණයත් සමග මුසුවන නිර්මාණාත්මක සංකල්පයන් බොහෝ විට ව්‍යාජ වුවත් තාක්ෂණික ලෙස හැඟෙන්නේ අද සිනමාවේ පවතින ප්‍රබලත්වය නිසා. හෝබ්ස් ඇන්ඩ් ෂෝ ක්‍රියාදාම වර්ගයේ හොලිවුඩ් චිත්‍රපටයක්. මෙය සුප්‍රකට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ ඉදිරිපත් කිරීමක්. එම කතා මාලාව හා සබඳතාවක් ගොඩනැගුණත් හෝබ්ස් ඇන්ඩ් ෂෝ චිත්‍රපටය වෙනම කතාංගයක් ලෙසයි එහි දැක්වෙන්නේ. අධ්‍යක්ෂණය කළේ රංගන ශිල්පියෙකුද වන ඩේවිඩ් ලීච්. 3, 2, 1, DJ! ඩුවේන් ජොන්සන්, ජේසන් ස්ටේතම් ඇතුළු අතිදක්ෂ රංග ශිල්පින රැසක් මේ සඳහා දායක වෙනවා. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ ප්‍රබල චරිතයක් වන ඩොමිනික් හට පණපවන වින් ඩීසල් මෙවර මේ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සම්පාදනය කරන්නේ නැහැ. ඊට හේතුව නිෂ්පාදන කණ්ඩායම අතර ඇති වූ මතභේදාත්මක සිද්ධියක්. චිත්‍රපටය සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වෙනවා. මිනිත්තු 136ක් පුරා දිවෙන මෙම සිනමාපටය ලබන මස 2 වෙනිදා සිට ලෝ පුරා තිරගත වීමට නියමිතයි. සත්වරු අභිමන් 2019 රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදාන උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ප්‍රධානින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයටපත් වූ අයවලුන්ට නිවාස අර්ධ පූර්ණ නිවාස සහ අර්ධ නිවාස සාදා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ වෙනුවෙන් අපි කියන අංශයනුත් ආරක්ෂක අරමුදලෙනුත් මුදල් යොදවලා මේ නිවාස සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව තමයි එදිනට පවත්වන්නේ. මේ ව්‍යාපෘති තුළින් අපිට සම්පූර්ණ නිවාස 1124ක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අර්ධ නිවාස 2447ක් සදා ප්‍රතිපාදන ලැබිලා තිබෙනවා. 2010 සිට මේ දක්වා. 2019 වර්ෂයේදී පමණක් යුද හමුදා වෙත ව්‍යාපෘති යටතුලදී 844 දෙනෙක් විශේෂයෙන් ප්‍රතිලාභ මේ වසර තුනේ පමණක් ලබාගෙන තිබෙනවා. ඒක විශාල ජයග්‍රහණයක් හමුදා පැත්තෙන් බැලුවම. ඒ සඳහා යුද හමුදා වෙනුවෙන් මිලියන 464කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. පූර්ණ නිවාස සාදා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය ලබා දීලා නාවිකයන් 347 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දීලා තිනවා. ඒ වගේම අර්ධ නිවාස සකස් කර දෙන ව්‍යාපෘතිය හරහා පුද්ගලයන් 831 දෙනෙකුට ප්‍රතිලාභ ලැබිලා තිනවා. ඒ වගේම ඉඩම් ලබා දීම තුළින් 80 දෙනෙකුට ඒ ප්‍රතිලාභ ලැබිලා තිනවා. මේ වසර අපි සැලකිල්ලට ගත්තොත් අර්ධ නිවාස 230ක් මේ වන විට අපි නිම කරලා තිනවා. ඒ වගේම 27 දෙනෙකුට ඉඩම් ලබා දීලා තිනවා. අපිට ප්‍රතිලාභීන් සම්පූර්ණ වශයෙන් 207 දෙනෙක් ප්‍රතිලාභ ලබනවා මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ මේ 2019 ඉදිරියට පැවැත්වෙන උත්සවයේදී එහිදී අර්ධ නිවාස 60කුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි අර්ධ නිවාස 8කුත් විශේෂ අර්ධ නිවාස ව්‍යාපෘති යටතේ ප්‍රතිලාභීන් 38 දෙනෙකුටත් ඒ වගේම මෙත් සෙවන ජ්‍යෙෂ්ඨ අර්ධ නිලධාරි නිවාස ව්‍යාපෘති 4 දෙනෙකුටත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව 32කුත් ඒ වගේම රජයේ ඉඩම් 65 දෙනෙකුටත් ලබා දීම සිදු වෙනවා.
අධික උණුසුම් කාලගුණයෙන් ඇමරිකාවට හා කැනඩාවට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉන් බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරෙන පිරිස මිලියන 200ක්. ඇමරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් හා නැගෙනහිර වෙරළාර ක්ෂේත්‍ර ප්‍රදේශ ඇතුළු කලාප රැසකට උණුසුම් කාලගුණයෙන් බලපෑම් එල්ලවනු ඇති. සති අන්තය වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් හෝ ඊට වඩා වැඩි අගයක් ගනු ඇති බවයි ඇමරිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවන්නේ. ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලී ශූරතාව හිමිකර ගැනීමට බඹලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. ඒ අවසන් තරගයේදී වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් තරගාවලියේ අවසන් තරගයේ ඊයේ පැවැත්ුණේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත් වුණේ වෙස්ලි විද්‍යාලයයි, ඒ ලකුණු 15ට 8ක් ලෙස. එහෙත් දෙවන අර්ධයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශාන්ත පීතර විද්‍යාලය තවත් ලකුණු 10ක් රැස් කිරීමට සමත් වුණා. එම අර්ධයේදී වෙස්ලි ක්‍රීඩකයන්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ. ඒ අනුව ලකුණු 18ට 15ක් ලෙස අවසන් තරගයේ ජයගත් ශාන්ත පීතර විද්‍යාලය අකණ්ඩව දෙවැනි වරටත් එම ශූරතාව දිනාගත්තා. ප්‍රතිප්‍රකාශයේ නිමාවට පත්වනවා. අයබෝවන්.